සත්‍ය ප්‍රේමය යම් මන්ත මොසෙ විදි කරන්නේ චාලක ඊළඟ වතාවේ මගේ මම්මට හරි පවුලෑට හරි කරදර කරන්න කලින් වතාවක් නෙමෙයි සිය වතාවක් කල්පනා කරලා බලනවා අනිත් එක තමුසේ මොනවාද හිතුවේ තමුසේ කරන වැඩවලින් මම්මා ආයි කැම්පස් යන්න නැතුව ඉඳී කියලාද කීයටවත් ඒක වෙන්නේ නැහැ මගේ මම්මගේ හිතේ හයිය තමුසේගේ සල්ලි වලට වඩා බලවත් අන්න එක මතක තියාගන්නවා මේ අයගේ රණ්ඩු වලට හැමදාම මාත් මැදි වෙනවානේ අම්මපා. පිහිටගන්න මේකේ. දිව්‍ය කියන්නේ නම් නම්බර් එකේ කපටි කෙල්ලේ. හොඳ වෙලාවට ඇස් දෙකට ගියේ නැත්තේ. එහෙම වුණා නම් වෙන්නේ ඉතින් මට ඔයාව මුළු ජීවිත කාලෙම අතින් අල්ලගෙන පාර පෙන්නන්න. කටහ ගන්නෝ. මොනවයි වැඩ කරන්න බලන්නේ තන පයින් දන්න මං ඉතින් වැරදි දෙයක් කිව්වේ නැහනේ මේ තමුසේ බරනද මා බේරගන්නේ ඈ තමුසේ බැරි වුණාද මට එන්න ඕන කම තිබුණා හේ උනාල චාලක මං කොහොමද එතනට එන්නේ ඔය දැක්කේ නැද්ද එතන තිබුණ මිරිස් පවුඩර් කොට ආදරේ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? හරි හරි. මං දන්නවා මගේ අතින් වැරද්දක් වුණේ කියලා. සෝරි. ආයි හැම් වෙන්නේ නැහැ. මං ආදරේ වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න සූදානම්. ඇත්ත. ඔයා ඕන කැපකිරීමක් කරන්න සූදානම්? ඈ? ඔව්. මම් පරන්දු වෙනවා. ඒ කියන්නේ ඔයා ඕනම කැපකිරීමක් කරන්න සූදානම් නේ? මං කිව්වනේ චාලක. හරි. එන්න. මෙන්න මේ කැපකිරීම කරන්න. අනේ චාලක මේ මොකද කරේ? අයියෝ මගේ ඇස් දෙක. චාලක කොහොමද? තියෙනවා ආදරේ කියන්නේ එක විදිහකට පිස්සුවක් අයියෝ මම හොඳටම දන්නවා දිව්‍ය තේනක වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ලෑස්ති එයා ඕනම දුකක් විඳින්න ලෑස්ති ඒ වගේම ඔයාටත් මං වෙනුවෙන් ඕනම දුකක් විඳින්න පුළුවන් වෙනවා තේරුණාද පිස්සු හැදලා චලකෝඩ පිස්සු වෙනද මගේ ඇස් දෙක කැවිලා ඒ මොනවා හරි කරන්නකෝ දාපහ ඔප්පුණා දිව්‍ය එනකල් මේ පවුලේ කාටවත් කරදරයක් කරන්න බෑ කියලා. දිව්‍ය මේ පවුලේ අර කර උඩට ගත්ත එක ගුණක් හොඳ දෙයක්. ඔයගේ ඉඩියා වගේ ඉඳගෙන ඔයත් මාර අයිඩියාස් නේ දෙන්නේ. ඒක නම් ඇත්තටම මරු අයිඩියාක්. සුපිරි අයිඩියාක්. සෝරි සෝරි. වැඩිපුර එක්සයිට් වුණා ඒකයි. දැන් මම්මට කොහොමද? මම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හිතනවද ඔය චාලේ ගොන් වැඩ වලින් මම්මට කරදරයක් වෙන්න ඉඩ තියයි කියලා?
ඔයා බලන්නක තේනුකයි ඉස්සරහට මං මම්මව ආපහු කැම්පස්ුත් එක්කගෙන යනවා. ඔයා දැක්කද මිරිස් කුඩු හැට ගියන් පස්සේ චාලකයා දඟලපු දඟලිල්ල මේම මේම මේ මැස් දෙක පීදුවේ. අනේ තේනුකයි මගේ ඇස් දන්න ගත්තනේ. අනේ මට අද්දක උදන්න මතුකුණානේ මගේ ඇස් දනවා තේනුකයි. මම්මේ ඔයා කොහෙද මේ රෑ ගියේ? ආ මේ මොකද්ද මේ තියෙන්නේ? මුකුත් නැහැ. මුකුත් නැ මේ මම දැක්කහම නම් මට පේන්නේ මොකක් හරි හොර වැඩකට අරාදිනවා වගේ. මොකක්ද පෙන්වන්න කෝ ගහයි කිව්වා මුකුත් නැනේ. ඔර වැඩ වැඩක් නෑ අනුන්ගේම දේවල් හොය හොය ඉන්නේ. ගෙදර නිදි ගන්නතර ලෑස්ති කරාද? නෑනේ. කින් ඒක ලෑස්ති කරන්නකෝ. මේ දේ හැම වෙලක්ම මම්මද කරන්න ඕනේ. තවත් බල බල ඉන්නේ. දැන්ම ගියේ නැත්නම් මම අම්මට කියනවා. හරි හරි යන්නම් ඉතින්. මගේ නිදි පෙත්ත නැතුව නිින්ද යන්නේ නෑ ළමයෝ. මං ඔයාට ඊයේ කිව්වනේ පෙත්ත අරගෙන එන්න කියලා. ගෙනාවද? අයියා මේ ෆාමසි අයියා කිව්වනේ ගෙදරට මෙව්වා කියලා. මට නම් කවුරුවත් ගෙනල්ලා දුන්නේ නෑ බෙහෙත්. චාර්ලි! චාර්ලි! අයියා මේ අම්මගේ නිදි පෙත්ත කොහෙද තිබ්බේ? අනේ මං නම් දන්නේ නෑ. එයා දන්නෙත් නැහැ මෙයා දන්නෙත් නැහැ. එතකොට බෙහෙත් ටිකට මොනවද උනේ? අතුරුදහන් වුණාද? මේ මාසේ බෙහෙත් ටික කාටද ගෙනල්ලා දෙන්න ඇත්තේ? ප්‍රභාෂිනී! ප්‍රභාෂිනී! මොකද මේ ප්‍රභාෂිනී සද්දයක් නැත්තේ? මට පේන්නේ මොකක් හරි හොර වැඩකට අරාදිනවා වගේ. මොකක්ද පෙන්වන්නකෝ ගහයි කිව්වා මුකුත් නෑනේ. ඔර වැඩ වැඩක් නෑ අනුන්ගේම දේවල් හොය හොය ඉන්නේ. දෙයනේ මේ මම්ම ජීවිතේ නැති කරගන්න ඒ පෙති ටික බිව්වවත්ද? චාරුනි? ආ මොනවද ඔය කියවන කතා උදේපන්ද? නෑ අම්මේ මේ මාර වැඩේ ඊයේ මේ මම්මගේ හැසිරීම හරිම අමුතුයි. අතේ මොනාද ගුලි කරගෙන හිටියා? මම මොනාද කියලා අහද්දි මේ මට සරදාල ඇතුලින් ගියා යන්න. අනේ මේ මම්ම මැරුණොත් එහෙම මට තමයි මේ ගෙදර ඔක්කොම මැරෙදික කරන්න වෙන්නේ. අනේ මම්මේ මැරෙන්න නෑ. චාරුනි! මම්මේ! චාරුනි! මොනවද මේ කියන මූසර කතා? අනේ මම්ම මැරිලා තන්නේ. මුංචි! මොනාද මේ කියන්නේ? මම්ම කවදාවත් ඒ වගේ දෙයක් කරගන්නේ නෑ. ඉතින් ඉතින් කොහොනේ ඉදිපිටි ටික? කවුද දන්නේ මැරිලාද කියලා? අනේ මම්මේ මැරෙන්න නෑ. මොකද මේ? මොකද කවුරු ගෑ ගන්න උදේපන්ද? මේක ඇතර මිනිස්සුන්ට නිදහස ඉන්න බෑද? ඈ? ඉතින් ඉතින් මම මැරලා නම් මොකද? කිසි වෙනසක් නැහැ නේ. මේ ලෝකෙට නෝන ගෙනෙන්න කොයි බෙහෙරි යන්න වෙනවද? ප්‍රශ්නයක් නැහැ නේ. තරග. මුස කටවගෙන ඉන්නවද? නැත්නම් ඔක්කොටම කලින් තම්සෙර මේ ලෝකෙන් යන්න වෙනවද? දිව්‍යා ඔබ නිසා ඔබ නිසා මම්මේ මම්මි නැගිටින්නකෝ.
නේද? ප්‍රශ්නයක් නැහැනි. ප්‍රභාෂිනි? පා හොඳින් නේද? මං ගන්නෙම නැත. නේද ගිහිල්ලා දෙන්න. මම්මගේ ඇත්තේ මොකද මේ තියෙන්නේ? වෙඩි රින් එක? මම්මි? ඇයි මේ? ඊයේ කැම්පස් එකේ අච්චර ලොකු සිද්ධියක් වුණේ මගේ වැරද්ද නිසා තිබ්බේ. මම්මේ මුද්ද දාගෙන හිටියා නම් සමහර කරේ කිසි දෙයක් වෙන්නේ නැහැ. අදින් පස්සේ මම්මේ මුද්ද දාන. එතකොට කාටවත් දැනෙන්නේ මටවත් මගේ පවුලටවත් කතන්දර හදන්න. අම්මේ ප්‍රභාෂිනි මං හිතන්නේ අවුරුදු ගානකටම ඔය මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද? ඇත්තටම ඉතින් ඊයේ අතේ ඔය මුද්ද තිබ්බනම් අපේ නම්බුවත් බේරිලා. ඒත් අම්මේ මම නම් හොඳටම දන්නවා මෙයා මොකටද මේ මුද්ද ඊයේ දාගෙන හිටියේ නැත්තේ කියලා. මෙයා මේක ඊයේ දාගෙන හිටියේ නැත්තේ මෙයා මේක ඊයේ දාගෙන ආව නම් එහෙම අර හාදුක හැටදී නටන්න පුළුවන් නාඩගම් ටික නටාගෙන බැරි වෙනවනේ. අන්න ඒකයි. දැන් ඉතින් බල්ල මල්ලෙන් එළියට පැනපු එකේ ඔන්නෝක දාගන්න වෙන විකල්පයකුත් නැහනේ. නවත්ත ගන්නවා. ප්‍රභාෂිනීට ඔහොම කතා කරන්න තමුන් කවුද? තමුන්ගේ චරිත ගැන හිතලා බැලුවද එයාට චෝදනා කරන්න කවුද? මීට අවුරුදු ගානකට කලින් ප්‍රභාෂිනීව මුද්ද ගැලවියාගේ කැමැත්තෙන් අද එයා මුද්ද දාගන්න හදන්නේ එයාගේ කැමැත්තෙන්. ඉස්සු මොනවා කිව්වත් මේ වෙනකන් ප්‍රභාෂිනී කියන්නේ ප්‍රමෝදගේ නීති අනුකූල බිරිඳ. ප්‍රභාෂිනී, ඔයා කැමති නම් ඔයාට ওই මුද්ද දාගන්න පුළුවන්. එපා මම. එපා. මෙච්චර කාලෙකට ඔයා උන්නද මලාද කියලා හොයප නැති මිනිස්සෙක් වෙනුවෙන් ওই මගුල් මුද්ද මම ඔයාට දාන්න දෙන්නේ. අවුරුදු ගානකට කලින් ඔයා ඔබ ගලවන්න ගත්ත තීරණේ හරි. ඒ දැන් ආපම මම ඔයාට දාන්න දෙන්නේ. මුලින්ම ප්‍රභාෂිනී ඔය මුද්ද ගලවන්න හදද්දි මම යව නැවතුනේ. දැන් අද ප්‍රභාෂිනී ඔය මුද්ද දාගන්න හදද්දි ඔයා මොනවට දව නවත්තන්නේ? ප්‍රභාෂිනී ඔය මුද්ද නොදැම්මුත් මිනිස්සු ජරා කතා කියනක නවත්තන්නේ නැහැ. චාලක අමන්ද වගේ පහත් මිනිස්සු කොහොමත් කතා හදන එක නවත්තන්නේ. ඒව නවත්තන්න අපිට බෑ. අම්මා මේ. ඔව් 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 අමන්ද ඔයා කලබල වෙන්න එපා. කොහොමවත් ඉතින් දුප්පත් මිනිස්සුන්ගේ වැඩේ පොසත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන එකනේ. ඔයා කලබල වෙන්න නැතුව, ඔයා කේන්ති ගන්නෙත් නැතුව, මැදින් ඇඩ් දාන්නෙත් නැතුව මේ ඩ්‍රාමා එක රස විඳින්න. මේක තියා බලාගෙන ඉන්න. අලක. ඔයාට කේන්ති යනවද? සෝරි. මං කතා කරනකොට ඔයාට කේන්ති යනවා නම් අනේ සෝරි. හැබැයි ඉතින් ඔයා ඔහොම කෑ ගහලා කොහොමද අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ? ඈ මිනිස්සු කියන දේවල් වලින් මට ඇති වැඩක් නැහැ. මට වැඩක්ම නැහැ. ඒත් මට වැඩක් තියෙනවා. චාලක කරපු පහත් වැඩේ හින්දා අපේ පවුලට වින්දුනේ අවනම්බුව වෙලා ඉවරයි. ඒ අවනම්බුවෙන් ගැලවෙන්න නම් ප්‍රභාෂිනෝ මේ මගුල් මුද්ද දාගන්නම ඕනේ. නැහැ. මම මම්මට මේ මගුල් මුද්ද දාන්න දෙන්නේ නැහැ. පොඩි ළමයෙක් වගේ මුරණ්ඩු වෙන එක නවත්තන්න. මගේ ලේලිගේ ජීවිතය ගැන තීරණ එයාටයි අපිටයි එකතු වෙලා ගන්න පුළුවන්. මම්මගේ මගුල් මුද්ද නිසා ප්‍රමෝද් මාම නතරුනේත් නැත්තම්. අමන්දගේ මගුල් මුද්ද නිසා අමන්ද වෙන මිනිහෙක් එක්ක යන එක නතරුනේත් නැත්තම්. ඔය මගුල් මුද්දෙන් කොහමද අවනම්බුවක් නතර කරන්නේ? බයිගින අවනම්බුවට හේතු ලොකු බොරුවක් අම්මා. මම මේ අවනම්බුවට බයි මගුල් මුද්ද දාගන්නවා කියන්නේ එයා ඒ බොරුව පිළිගන්නවා කියන්නේ. මට අනු නම් මේ මගුල් මුද්ද දාන එක කිසිම තේරුමක් නෑ. ඔව් අම්මා. මේ මගුල් මුද්දන් නිසා පහතට වැටෙච්ච මිනිස්සු කවදාවත් හොඳ වෙන්නේ නෑ. හොඳ මිනිස්සු පහතට වැටෙනවැරෙන්නේ.
මොකක්ද අනේ මේ උදේ පාන්දර වල මේ මගුල් මුද්ද කල නටන නාඩගම ආ අමන්ද අපි යා අම්මා කියන කතාව ඇත්තනේ. ගෙදර නම්බුව බේරගන්න ඔය පොඩි මුද්දක් දැම්මයි කියලා මොකද්ද ඇති වැඩේ? එකපාරක් කිව්වම ඇහෙන්නේ නැද්ද? මගේ මම්මා කිසිම මුද්දක් දාන්නේ නැහැ. මගේ මම්මට නම්බුව දුන්නේ නැති මිනිහෙක් වෙනුවෙන් දාන මගුල් මුද්දක් කොහොමද මේ පවුල නම්බුවක් රකින්නේ? අනිත් එක ඔයගොල්ලෝ කතා කරන්නේ මොන කසාදයක් ගැනද? මොන කසාදයක්ද? මේ අවුරුදු 18කට කලින් අවුරුදු 18කට කලින් මගේ තාත්තා මම්මව දාලා ගියා. ආපහු එයාගෙන හොයලා බලුවේ නෑ. මේ කසාද කැඩිලා ඉවරයි. නීතිය නනුවත් මේ කසාද කැඩිලා ඉවරයි. ඒක තේරුම් ගන්න. විශ්වාස නැණි? විශ්වාස නැත්නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඉව කියන දෙයක්ද? මට නීතියෙන් වැඩක් නෑ. මිනිස්සුන්ට අනුව ප්‍රභාෂිනී තාමත් ප්‍රමෝදක නීත්‍යානුකූල බිරිඳ. එයාට පවුලේ නම්බුව වෙනුවෙන් ওই මුද්ද දාගන්නම වෙනවා. එහෙනම් මේ කසාද මුද්ද විලංගුවා. මේ විලංගුව මුළු ජීවිත කාලෙම මම්ම දාගෙන ඉන්න ඕනේ නැහැ. මේ කසාද කැඩලා ඉවරයි වගේම මේ මුද්දත් කැඩලා ඉවරයි. නෑ දිව්‍ය. ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ මුද්ද දාන්න තීරණය කරේ මමමයි. එනිසා මේ අම්මටවත් මේ ගෙදර කාටවත් දොස් කියන්න එපා. මේ කවුරුවත් පාලි නෑ. මිනිසු කියන කතා අහන්න නම් මට පුරුදු. ඒ වුණාට මගේ පවුලේ කාටවත් කවුරු හරි පහත් විදියට දෙයක් කියද්දි මට ඒක දරා ගන්න ශක්තියක් නෑ දිව්‍යා. මගේ පවුලට වෙලා තියෙන අවනම්බු නැති කරන්න මම මේ මුද්ද අනිවාර්යෙන් දාන්න ඕනේ. නෑ මම්මි. මං ඔයාට ওই මුද්ද දාන්න දෙන්නේ නැහැ. මේ මුද්ද ඔයාගේ ආරක්ෂාව කරගන්නව වෙනුවට ඔයාගේ මේ දුව ඔයාගේ ආරක්ෂාව කරගන්න. ප්ලීස් මම්මි, ওই මුද්ද දාන්න එපා. ඔක දාන්න එපා. අම්මම්මි, ඔයාට බය මේ පවුලේ නම්බුව ගැනනේ. මං ඔයාට පොරොන්දු වෙනවා. මං පොරොන්දු වෙනවා කිසිම කෙනෙක් මේ පවුල සම්බන්ධයෙන් වචනයක් කියන්න දෙන්නේ නැහැ කියලා. ඇත්තමයි. කෙනෙක් හිතාමතා වැරදි කරන්න හදනවා නම් මට කරන්න දෙයක් නැහැ දිව්‍ය. මම්මා පහු අවනම්බු විඳිද්දි ඔයාට පොඩ්ඩක් පසුතැවෙන්න වෙයි. මම් එන්න යන මාතේ. කොහෙද යන්නේ? කිව්වම එන්න. මට මතකයි මෙයා කී පාරක් අපේ පැත්තට ආවද කියලා. මේව නොකලද චාලකගේ ආදරය මට දැනෙනවා. දැන් මේ මල් කලඹ දිව්‍යට කාගෙන් ලැබුණේ? ඔයාගේ දෙවනි වයිෆ්ට එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් දීපු මල් කලඹතරයි. ඔබ නිසා